විශේෂයෙන්ම අද දිනේදී බොහොමත් වැදගත් මේ සාකච්ඡාවක් රටේ සියලුම ජනතාවට ලක්වාසි ජනතාවට අවස්ථාවක් සලසා දීම සමැදිව දැන් ලංකාවේ කොවිඩ් සම්බන්ධයෙන් ගත්තම මම හිතන්නේ අපි අලුතෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ ලෝකයේ කොවිඩ් තත්ත්වයත් එක්ක රටේ ජනතාව පසුගිය වසරකට අධික කාල සීමාවක් ඉතාමත්ම හොඳ දැනුමක් තිබෙනවා කොහොමද කොවිඩ් ලංකාවේ තිබෙන්නේ ලෝකේ තිබෙන තත්ත්වයක් කොවිඩ් වලින් බේරෙන්න ඕන ක්‍රමවේදයක් පිළිබඳවත් රටේ ජනතාවට දැනුමක් දීලා තිබ්බා කෙසේ වෙතත් මේ වන විට ගරු අමාත්‍යතුමා කිව්වා වගේ අපේ අසල් වැසිම රටවන ඉන්දියාවේ 3,32,000කට අධික කොවිඩ් ආසාදිතයන් දිනකට හමු වන අවධියක ඒ වගේම 2000කට අධික සංඛ්‍යාවක් ලිඛිතව දන්නා ආකාරයට 2000කට අධික සංඛ්‍යාවක් මිය යන ඉන්දියාව මිය යන අවධියක ලෝකයේ අනිකුත් ප්‍රධානතම රටවල් ඇමරිකාව තුර්කිය බ්‍රසීලිය ප්‍රංශය වැනි රටවල් වල 50,000ක ඉක්මවා කොවිඩ් ආසාදිතයන් හමු වන අවස්ථාවක ඒ වගේම අපගේ අනිත් ආසියා දකුණු ආසියාවේ රටවල් වලත් එවැනිම ඒ තරම් නොවනවත් ඒ ආකාරයෙන් කොවිඩ් ආසාදිතයන්ගේ සීග වර්ධනයක් තිබෙන අවධියක තමයි අපි මේ සම්මුඛ සාකච්ඡාවක් හිට අද දිනේ රටේ ජාති ඉදිරිදී කතා කරන්නේ. මෙහිදී විශේෂයෙන්ම කිව යුත්තේ ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනය අපි ගත්තම අවුරුද්ද නිමා වනතුරු ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් දිනකට හමුවන සංඛ්‍යාව 150කට 100කට පමණ සීමා කිරීමට ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ සහකාරී සාධක බලකාය අපගේ සුවිශේෂී වූ අපගේ ජනතාවගේ උදව් පිට ඔවුන්ගේ හැසිරීම මතම අපිට හැකියාවක් ලැබුණා මේක පාලනය කරගෙන සාමාන්‍යයෙන් 150ක 200ක වගේ අගයක් තුල ශ්‍රී ලංකාව කොවිඩ් තත්ත්වයෙන් පාලනය කරගෙන යන්න. නමුත් විශේෂයෙන්ම අලුත් අවුරුද්ද නිමා වීමත් සමගම මෙම සංඛ්‍යාව 17 18 දිනයන්වදී 300ක වගේ අගයක් ගැනීමට කටයුතු සිද්ධ වුණා. ඊට අමතරව විශේෂයෙන්ම ඊයේ සහ පෙරේදා දිනවලදී පෙරේදා 500 ඉක්මවා ගියා. ඊයේ වෙද්දී 600 ඉක්මවා යනතරමට කොවිඩ් ආසාදිකයන්ගේ වැඩිවීමක් අපි දකින්නට ලැබුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මේ ආසාදිතයන් හමු වෙද්දී කුලියාපිටිය ගණේවත්ත ඒ වගේම වත්තල දියුලපිටිය වැනි ප්‍රදේශ වලින් තමයි ශ්‍රී ලංකාවේ මේ කොවිඩ් ආසාදිතයන් බහුතරයක් අපිට සොයා ගැනීමට හැකියාව ලැබුණේ. ඒත් එක්කම නගර අතරින් ගත්තම කොළඹ ගම්පහ කුරුණෑගල කළුතර ගාල්ල අනුරාධපුර පුත්තලම යාපනය හම්බන්තොට නුවර තිරිකුණාමැලි වැනි ඒ දිස්ත්‍රික්ක ගත්තම ඒ දිස්ත්‍රික්ක වල වැඩි යම් කිසි ආකාරයේ කොවිඩ් ආසාදිතයන් අනිකුත් දිස්ත්‍රික්ක හා සංසන්දනය කළ බලද්දී වැඩි අගයක් ගැනීමට සිද්ධ වුණා මේ පසුගිය දින දෙකේදී සහ ඊට දවසකට ඉස්සලා කාලෙදී. ඉතින් මේ අනුව අපි දකින ආකාරයට බොහෝ දුරට අපි ප්‍රායෝගිකව කතා කරොත් ඉදිරි දින කීපයේදී ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මීට වැඩි අගයක් ගැනීමට බොහෝ අවස්ථා තිබෙනවා. ඊට හේතුව මේ ආකාරයෙන් කොවිඩ් ආසාදිතයන් අපි ඉස්සලම හොයලා බලුවොත් වැඩිවීමට හේතුනේ මොකද්ද කියන එක විශේෂයෙන්ම සීමිත ප්‍රදේශයක අධික ජන කොට්ටාසයක් ඒක රාශි වීම එක් හේතුවක් වුණා. ඒත් එක්කම අපගේ මේ මුව ආවරණ නොපැලඳි සිටීම බහුතරයක් පැලඳ සිටියත් සුළු සංඛ්‍යාවක් හෝ ඒ පැලඳ නොසිටීම හේතුවක් වුණා. ඒත් එක්කම අර කිව්වොපි අපි හැමදාම පසුගිය වසරකට අධික කාල සීමාවක් කියන ශාරීරික දුරස්ථභාවයන් අපිට රැකගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒක අපි තාමත් පැහැදිලිව දැක්කා අලුත් අවුරුදු සමයේදී ගත කරපු කාල සීමාවත් එක්ක බැලුවම. ඒත් දෙකම තමයි අපි තහංචි පනවන්න ගියේ නැහැ. යම් යම් උපදේශනයන් විතරක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දුන්නා. මොකද පාස්කු ප්‍රහාරයේ තිබ්බ වර්ෂය 19 2020 වර්ෂයේ අවුරුදු සමරන්න හම්බුන්නේ නැහැ. නමුත් ඒ අනුව නිවසට වෙලා හැකිතාක් දුරට සමරන ක්‍රමවේදයන් පිළිබඳව සෞඛ්‍ය උපදේශනයන් ලබා දුන්නා. ඒ කෙසේ වෙතත් විශේෂයෙන්ම මේ තත්ත්වය ඇති වූ අවස්ථාව අපි දැක්කේ අවුරුදු අවුරුදු සමයේ අලුත් අවුරුද්දට ඉස්සෙල්ලා සාප්පු වලට ගිහිල්ලා ඇදුම් මිලදී ගැනීම කිරීම විශාල වශයෙන් සිද්ධ වුණා. ඒක මෙහෙම හිතන්න සියලුම මාධ්‍ය ඔබ මාධ්‍ය වලින් පෙන්වුම් ලැබුවා. ඊට අමතරව ප්‍රවාහන මාධ්‍යලි එක් ප්‍රවාහන මාධ්‍යයක් තුළ විශාල සංඛ්‍යාවක් ගමන් කරපුව අපි දැක්කා. ඉතින් ඒත් එක්කම අපි දැක්කා අලුත් අවුරුදු උත්සවත් මේ මහිතන වෛද්‍යවරුන් දැනුම් දෙයි එක් අවස්ථාවක් කීපයක් අලුත් අවුරුදු සමරපු ස්ථාන කීපයකදී උත්සව තැවතු ස්ථානවලදී වැඩිපුර අගයන් මේ වන විටත් කොවිඩ් ආසාදිතයන් හමුවෙමින් පවතිනවා. ඉතින් මේ හේතු කාරණා සියල්ලක්ම හේතු කොටගෙන තමයි දැනට
අලුත් අවුරුද්ද සිංහල දමිළ අලුත් අවුරුද්දට ඉස්සල්ලා වෙච්ච ක්‍රියාකාරකම් යටතේ මේ කොවිඩ් ආසාදිතයන් මේ වන විට හැමමින් පවතින්නේ ඉදිරි දින කීපෙදී ඊටත් වැඩි අගයන් විශේෂයෙන්ම අලුත් අවුරුදු සැමරීමත් සමගව තත්ත්වයන් ඇති වෙන්න හැකියාවක් තියෙනවා අපි ධනාත්මකව හිතනවා ඒ නැති වෙයි කියලා නමුත් ඒ තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් සම්භාවිතාවක් තිබෙනවා කෙසේ වෙතත් අපිට දැන්ත මේ ලෝකේ තත්ත්වයේ අපිට වෙනම සලකන්න හැකියාවක් නැහැ ලෝකේ තත්ත්වයත් එක්ක බලන්න ඕනේ මේක ලෝකේ අනිකුත් රටවල රිෆ්ලෙක්ෂන් එකක් හැටියට තමයි අපි දකින්නේ මේ පිට රටවල වලින් එන සංඛ්‍යාවන් සෑම දිනකම අධික සංඛ්‍යාවක් සැලකිය යුතු සංඛ්‍යාවක් කොවිඩ් ආසාදීන හමු වෙනවා ඒ කියලා රජයේ කිසිම අවස්ථාවක පිට රටවල වලින් එන ශ්‍රී ලාංකිකයන් රැගෙනම නැවැත්වෙත් නැහැ අද දිනෙත් 1100කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා ඉතින් මේකත් කලමනා කරනගෙන යන අතර අපි කොහොමද මේ ඉදිරියට යන්නේ කියන එක තමයි විශේෂයෙන්ම අද දිනේදී මේ කියන්න අපි බලාපොරොත්තු වෙන්නේ තත්ත්වය පැහැදිලි කිරීමකට එතකොට මේ කොවිඩ් ආසාදනය වැළැක්වීම සඳහා සුදුසුම ක්‍රියාමාර්ගය වෙන්නේ මේ එන්නත්කරණය ප්‍රධානතම වශයෙන් එන්නත්කරණය ඉතින් එන්නත්කරණය අපි මේ වන විටත් ලක්ෂ 927000කට අධික සංඛ්‍යාවක් එන්නත්කරණය කළා තිබෙනවා ඉතින් එන්නත්කරණය පිළිබඳව සහ එන්නත් අපිට ඉදිරියේදී ලැබීම පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ගරු ලලිත් විරදුංග මැතිතුමා විසින් සඳහන් කරයි ඉතින් එන්නත් කරන්නේ පැත්තක තියලා අපි කතා කරොත් ලංකාවේ දැනට අපිට කළ හැකි දේවල් විශේෂයෙන්ම අපි එනවා දැන් මේ සති අන්තයකට දීර්ඝ සති අන්තයකට අපි පැමිණෙමින් සිටින්නේ හැම පුත්‍රයෙක්ම අහනවා රට ලොක්ඩවුන් කරනවද නැත්නම් වෙනත් නීති පනවනවද කියලා දැනට අපිට එසේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ නමුත් අපි මේ අවස්ථාවේදී බුද්ධිමත් ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකිතාක් දුරට මේ මහ ජනතාව එක් රැස් වෙන තැන්වලින් ඒ තැන්වලට එක් රොක් වීමෙන් වළකින්න කියන එක. ඔබට හැකිතාක් දුරට නිවසට වී සිටින්න පුළුවන් කමක් තිබෙනවා නම් මම දන්නවා සතියන්ති උනත් රැකී ආරක්ෂා වලට යන අයුරුන්ට අමතරව හැකිතාක් දුරට නිවසට වී රැඳී සිටින දීර්ඝ සතියන්තේ ඒ තැන්වලට එක් රොක් වෙන්න එපා. ඒත් එක්කම සංවිධානය කරලා තියෙනවා අපි දන්නවා මේ වෙන විටත් සමහර කණ්ඩායම් විවිධ ආකාරයේ සංවිධානයන් කළා තිබෙනවා අලුත් අවුරුද්දේ සමහර උත්සව පවත්වන්න අලුත් අවුරුදු සමරන්න මේ සතියන්තෙදී එහෙමත් නැත්නම් චාරිකා යන්න ඉතින් මෙවැනි සංවිධානය කළා තියෙන දේවල් තියෙනවා නම් රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ අවස්ථාවේදී මෙවැනි සංවිධානය කළා තියෙන දේවල් කිරීමෙන් වළකින්න කියන එක ඉතාමත්ම කාරුණික ඉල්ලා සිටිනු ලබනවා ඒත් එක්කම තමයි අපි සෑමදාම කිව්වා මේ මුව ආවරණයක් මුගාවරණයක් පළඳින්න කියන එක අපේ රටේ ජනතාව බහුතරයක් මේ ආකාරයෙන් පළඳින්නේ නැතුවනේ පළඳිනවා නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන අපි ප්‍රායෝගිකව දකිනවා බොහෝ අයවලුන් මේ අපි මේ කතා කරද්දී මේ කතා කරන්නේ නැතුව මේක පල්ලෙහාට දාලා දෙන්නෙක් අතර සංවාදයක් පවත්වගෙන යන තත්ත්වයන් තමයි ඇති වෙන්නේ ඉතින් අපිට අපගේ විශේෂඥ වෛද්‍යරේ මහාචාර්ය නීලිකා මලවිගියේ මහත්මිය මෙහිදී සඳහන් කරයි මේ தத்துவයේදී දැනට තිබෙන කොවිඩ් ප්‍රභේදයන් එක්ක ඇති විය හැකි தத்துவයන් මොකක්ද කියලා මේ ආකාරයෙන් පල්ලෙහාට දාගැනීමේදී වෙන தத்துவයක්. ඉතින් ඊට අමතරව තමයි අපි හැමදාම කතා කරන මේ දුරස්ත භාවයන් සමැදිව ඒ தத்துவයන් පවත්වාගෙන යා යුතුම තිබෙනවා. ඒත් එක්ක අපි ඉල්ලා සිටිනවා මේ සතියන්තයත් එක්ක හමු වෙනවා. අපි දන්නවා සතියන්තේ හපිනා පොය නිමාඩුවක් තිබෙනවා. ඉතින් මම දකිනවා අපි දකින අපි ආසයි අපි යන්න ආසයි නමුත් සමහර වෙලාවට කිසිදු ස්ථානයකට මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී ඔබ කොවිඩ් ආසාදිතයෙක් නොවි සිටීමට වග බලා ගන්න කියන එකයි බොහොම කාරුණික ඉල්ලන්න තිබෙන්නේ ඒත් එක්කම අනිකුත් අනවශ්‍ය සමහර දේවල් තියෙන අවශ්‍ය නමුත් අනවශ්‍ය තත්ත්වයන් සඳහා සහභාගී නොවි ඔබ රටේ කොවිඩ් ආසාදිතයෙක් නොවීමටත් ඔබ නොදන්නා කමින් සමහරලාට මේ තියෙන තත්ත්වයට මේ වෛද්‍යවරුන් කියයි නොදන්නා කමින් හෝ ඔබට කොවිඩ් ආසාදනය වියත්නම් වෙන පුද්ගලයෙක්ට කොවිඩ් ආසාදනය නොකිරීමට වග බලා ගන්න කියන එකත් තමයි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී කියන්න තිබෙන්නේ බොහෝ දෑවලුන් බලාපොරොත්තු වෙමින් සිටින්නේ මේ මොකද්ද මේ ලොක්ඩවුන් සම්බන්ධයෙන් අපි ඊයේ දිනේත් කුලියාපිටිය පොලිස් වසම අපි හුදෙකලාවට ලක් කරන ලැබුවා අද උදෑසන තවත් ගම්මාන පොලිස් ගාමිණිලිදාරි වසම් දෙකක් හුදෙකලා කරනු ලැබුවා
මින් ඉදිරියට ඕනෑම ස්ථානයක කොවිඩ් යම්කිසි සැලකියුතු ප්‍රමාණයක් හමු වෙන තත්ත්වයක් වාර්තා වුවොත් අනිවාර්යයෙන් මේ ප්‍රදේශය අපි හුදකලා කිරීමට කටයුතු කරන ලබනවා අපි විශේෂයෙන්ම ජනතාවගේ ඉල්ලා සිටින්නේ ජනතාව අහනවා මේ නගර අතර දිස්ත්‍රික් අතර යන එක තහනම් කරනවාද කියලා මේවා මේ නීති දාලා නීති පනවල මේ කරන්න අවශ්‍යතාවයක් නැහැ මේ මොහොතේ රටේ ජනතාව බුද්ධිමත් රටේ ජනතාව දන්නවා ඉන්දියාවේ දේවල් දකින්න ඇති මේ වෙනකොට කොහොමද වෙන්නේ කියලා අනිත් රටවල නේද දකින්න ඇති ඉතින් මේක මේ නීති පනවගෙන කරන්න අවශ්‍යතාවයක් නැහැ මේ රටේ ජනතාව බුද්ධිමත් රටේ ජනතාවයි සහයෝගය ලබා දීලා තමයි මේ ආකාරයෙන්වත් රටේ කොවිඩ් පාලනය කරලා තිබෙන්නේ ඉතින් ඊට ඒක හින්දා මේ ගැන අවබෝධයෙන් යුතුව මේ දිස්ත්‍රික් අතර ගමන් කිරීම අත්‍යවශ්‍ය නොවනවා නම් නොයා ඉන්න කියන එක අපි තාමත් කාරණා කිල්ලා සිටිනවා මේ කාල සීමාවේ විශේෂයෙන්ම මේ සතියන්තයේ සහ ඉදිරියට එන කාල සීමාවේදී